සියලු දෙනාට ආයුබෝවන් ආදරණීය දූපතේ ශිෂ්‍යත්ව ජාමක YouTube channel සමග එකතු වෙලා ඉන්න ඔයාලව ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට බලාපොරොත්තු වෙන්නේ තවත් අලුත්ම වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් ඔබ දන්නවා මගේ YouTube channel හරහා ඔබට විවිධ විෂය කරුණු වගේම බොහෝ විට ඔබ මීට පෙර දැක නැති අලුත් දේවල් ඔබට මගේ මේ channel එක හරහා පෙන්වනවා. ඉතින් අද මම හිතුවා තවත් ඒ වගේ විරල දර්ශනයක් පෙන්වන්න. ඒ තමයි අපි හැමෝම දැකලා තියෙන ගොළුබෙල්ලා බිත්තර දාලා තියෙන ආකාරය ඔබට පෙන්වන්නට. ඉතින් මම මේක දැක්කේ අපේ පාසලේ ස්ථානයක විශාල ගොළුබෙල්ලෙක් විශාල බිත්තර සංඛ්‍යාවක් දාලා තිබුණා. ඉතින් ඒක දැක්කට පස්සේ මට හිතුණා මගේ ආදරණීය දුවල පුතාලට මෙය පෙන්වන්නට ඕනේ කියලා. ඉතින් අපි ගොළුබෙල්ලා ඕනෑතරම් දැකලා තිබුණත් ගොළුබෙල්ලෙක් බිත්තර දාලා තියෙන ආකාරය කලාතුරකින් තමයි දැක ගන්නට ලැබෙන්නේ. ඉතින් ගොළුබෙල්ලෙක් විශාල බිත්තර සංඛ්‍යාවක් දානවා. සාමාන්‍ය වරකට බිත්තර 100කට වැඩි ප්‍රමාණයක් එක් ගොළුබෙල්ලෙක් දානවා. ඉතින් මේ බලන්න මේ ගොළුබෙල්ලා කොතරම් බිත්තර ප්‍රමාණයක් දාලා තියෙනවද කියලා. ඇත්තටම සාමාන්‍යයෙන් ගොළුබෙල්ල බිත්තර දාන්නේ කොළ රොඩු ඇතුලේ. නමුත් මේ ගොළුබෙල්ලා බිත්තර දාලා තිබුණේ එළි මහනක. ඒ විතරක් නෙමෙයි මේ ගොළුබෙල්ලා බිත්තර දැම්මට පස්සේ මිය ගිහිල්ලා. ඉතින් යම්කිසි හේතුවක් නිසා තමයි ඒ දේ සිද්ධ වෙන්නේ නැත්තේ. නැත්තම් සාමාන්‍යයෙන් නම් ගොළුබෙල්ල බිත්තර දාන්නේ සාගපත්‍ර යට කොළ රොඩු යට. හැබැයි මේ ගොළුබෙල්ලා එළි මහනක බිත්තර දාලා තින්නේ ඔහුට ඇතුළු යම්කිසි ගැටලුවක් නිසා වෙන්නට ඇති. ඒ වගේම ඊට පස්සේ එයා මේ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක ඉතාම කලාතුරකින් දකින්න ලැබෙන දර්ශනයක් හින්දා මම ආදරණීය දුවල පුතාලට මේ දර්ශනය අද පෙන්වන්නේ. ඉතින් ඔබට පුළුවන් මෙය නරඹලා ඒ වගේම මේක දැකලා නැති තවත් ඔයාගේ යාළුවන්ට මෙය පෙන්වන්නට ෂෙයා කරන්න. ඒ වගේම මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරලා තිබොත් මම අලුතින් දාන සෑම පාඩමක්ම සෑම වීඩියෝ එකක්ම notification එකක් විදිහට ඔබේ ඔබට ලබා ගන්නට පුළුවන්. ඉතින් ඒ අනුව අලුත් අලුත් පාඩම් නරඹන්න මාත් එක්කම එකතු වෙන්න කියලා සිද්ධාගම ආදරෙන් ඉල්ලා සිටිනවා. එයා සිද්ධාගම තෙරුවන් සරණයි.